And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යහන 12යි ඔබ මේ එක්ව සිටින්නේ ස්වර්ණවාහිනී මධ්‍යහන පුවත් ප්‍රකාශය සමගින් මම මදුෂාන්ද සිල්වා මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරෙහි වෙයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ රැස් වෙයි हद्देनेकु रोहल गतकल सालिय वेव अनतुर नव युधा मुदापति वशेन शवेंद्र सिल्वा महता पत्किरी महरहा अमेरिका वसहा श्रीलंका वातर आयोजन बलट बलपैम एल्लवी हैकी बव अमेरिकानु राज्य दिपार्तुमेंतु वे उसस निलधारियकु अनतुरु अंगवाति बिनमा एपिलिबंद रोईट पुवत्से वे तुरतुरु वार्ता कर तिबुना लुतिनेंट जनरल शवेंद्र सिल्वा महता मेरठ विजितुंगुन युध हमुदापतिवरया लेस पत्किरीम संबंधी मेवन विट विविध पार्श्व अदहस पल कर तिबेनवा मे पिलिबंद अमेरिकानु राज्य दिपार्तमेंतुवे उसस निलधारियेक्द अणतुरुएंगवीमक सिदु कर तिबव रॉयटर पुवत् सेवे वार्ता कला एम निलधारिया वेडितुरटत पवसा एत्ते नव युध हमुदापति धुरेयट शवेंद्र सिल्वा महता पत्किरीमत समग දෙරට අතර ඇති යුදමය සහ ආර්ථික සම්බන්ධතා කෙරෙහිද බලපෑම් මෙල්ලවිය හැකි බවයි. එමෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර මිලෙනියම් චැලෙන්ජ් ගිවිසුම කෙරෙහිද මෙම පත්කිරීම හරහා බලපෑමක් සිදු විය හැකි බවත් ඔහු රොයිටර්ස් පුවත් සේවයේ වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිප දෙනෙක්ද මෙලෙස අදහස් පළ කළා. ඕනෑම රටක භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ ස්වාධීනත්වයේ සඳහා सैम स्वाधीन राज्यकटम ये राज्य नायकियाट ऐतिहतीनो जाति आरक्षा सलसीम सन्द अवश्य हमुदा प्रधानीन पत्कर मे हमुदापति पत्किरीम तीर्ण संपूर्ण लंकांडु आते जनाधिपत आते दर मेट मे एक्स जनपद मेघन नीति मे गलुअ मेहमे प्रकाश कल तीर्ण किसीवर अभी इन किसी सेत्म अभी मे हमुदापति विनस्कर अभी किसी सेत्म बलापुर अमेरिका नटन अभी सूदान विशेष नीलधारी पत्कराने मतिवरण वलि उद्गलिया पत्कराने मेरटे जनता परमाधिपत्य अणु शवेन्द्र सिल्वा युद्ध टेतगे अम्मे දේපොළ බේරගන්න නෙවෙයි. ඔහු හව වෙනත් කවුරුන් හෝ වේවා පුජ්ජලික අපරාධ කරලා තියෙනවා නම් මේ රටේ නීතිය තියෙනවා. ඒකට ක්‍රියාත්මක වෙන්න අපේ නීතිය ක්‍රියාත්මක කරන්න බව පහුගිය කාලේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් යුලිසස් එස් ග්‍රාන්ට් ඇමරිකා එක්සත් ජනපදයට කොතරම් වැදගත්ද? ශවේන්ද්‍ර සිල්වලා අපටත් ඒ තරම්ම වැදගත් බව සිල් දෙනා මතක තබා ගත යුතුයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ වැඩබාර ගනු ලැබුවා. නව යුද හමුදාපතිවරයාට යුද හමුදාව වෙනුවෙන් විශේෂ සම්මාන මුරයක් අද පෙරවරුවේ පිරිනැමුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලුතිනන් ජෙනරාල් දුරේට උසස් කරමින් පසුගිය 18 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවා. एक्सत् जातिक पक्ष जनाधिपति अपेक्षकया पक्ष व्यवस्थाव अनुव तोरागेनु एति बव पक्ष महालेखम अखिल विराज कारिवस महता पवसनवा कोलंब पेवति उत्सव के नरतुरुव माध्य वेत अदहस पल करमिन ओहु मे बव किया सिटिया ජනාධිපති අපේක්ෂකයා සහ ජනරජු සාකච්ඡා කරන මන්ත්‍රීවරු 55 දිනක් අස්සන් කරන එකක් බලනවා. මාධ්‍යවල විවිධ දේවල් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඕනකම තියෙන ඉතා ඉක්මනින් පක්ෂයේ ව්‍යවස්ථා අනුව අපේක්ෂකයා පත් කරගන්න. ඒක අපි වෙලාවට කලාවට කරන්න. මන්ත්‍රීවරු 3 දිනක් අස්සන් කරන දීපියා නායකතුමා බලගනි. මොකද මේ අගමැතිතුමා හොඳට දන්නවා මේ පක්ෂයේ ව්‍යවස්ථාව දන්නවා. ඒක ගැටලුවක් නෑ. මේ මේ ඔය ඔබතුමාලා පෙන්නන්න හදන්නේ වෙන අර්ථයක් වල එහෙම ප්‍රශ්නයක් නෑ. මම කරුණා එකයි. ඒ තුමාගෙන් අහන්නේ ඒක මගෙන් අහන්නේ මම පක්ෂ මහලිකම් විද්‍යාවිද්‍යරයා විදිහට කියනවා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අපි අපේක්ෂකයෝ පත් කරනවා ඒ අනුව කටයුතු කරනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් අපි අනිවාර්යෙන් ජනාධිපතිවරණය දිනනවා ඊළඟ ආණ්ඩු හදන්නෙත් අපි 2015 අපි ජයග්‍රහණ කරයි කියලා හිතුවේ නෑනේ අපි මේක පවුල් පක්ෂයක් නෙමෙයි අයියලා මල්ලිලා සහෝදරයෝ තියෙන පක්ෂයක් නෙමෙයි මේක ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ සමහර වෙලාවට කෙනෙකුට වෙන වෙන විදිහට පේනවා ඇති අපි මැජික් පෙන්වන්නේ නැහැ අපේ නායකයා හැබැයි පක්ෂනා
නායකයෙක් විදියට මේ රටේ අග්‍රාමාත්‍යවරයෙකු විදියට එතුමා මේ රටේ මේ අවුරුදු 4 තුල අමාරුකම් මැද ගොඩක් ප්‍රශ්න මැද මේ ආණ්ඩුව අරගෙන ගිහිල්ලා හැම පැත්තෙම ශක්තිමත් කරලා තියෙනවා. හරි. බොහොම ස්තුතියි. ලේකම් විදියට පක්ෂයේ විනයගෙන මොකද ඉතින්ද? ලේකම් විදියට පක්ෂයේ විනය අවශ්‍ය අවස්ථාවලදී කඩමේ යයි හැංගේ නම් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා වුණා නෑ ඉතින් නෑ ඉතින් ඔයා ඔයාට දැන් ඔයාට ඔයාට ඕන උත්තරේ මොකද්ද? අර පක්ෂ නායකත්වයේ ගැටවපු වෙලාවේ රුවන් නිලධාරී කල්පනා පත් කරා. ඒ කවුරු වාර්තා කරපුදනේ ඒක මෙන්න කොහෙදාක මං පෙන්නන වාර්තාව හරිද? කොළඹ සිට අරුවක්කාලුව දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර රථ හතරකට පුත්තලම නගරයේ ආසන්නයේදී අදාළ යෙමද ගල් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ඉන් එම ටිපර රථවලට අලබහානි සිදු වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොළඹ සිට අරුවක්කාලුව දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර රථ හතරකට අද අලුයම 1:45ට පමණ මෙලෙස ගල් ප්‍රහාර එල්ල වී තිබෙනවා. පුත්තලම නගරයේ ආසන්නයේදී මෙම පහර දීම් සිදු ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම ගල් ප්‍රහාර වලින් ටිපර රථ දෙකකට හානි සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර රථ රියදුරන් පුත්තලම පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය සඳහන් කළා. පෙරේද අලුයමද අරුවක්කාලු කසල අංකණය දක්වා කසල ප්‍රවාහනය කළ ටිපර රථවලට ගල් ප්‍රහාරයක් එල්ල වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අපමත මුදාහැර තිබෙනවා. කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම පහර දීම් සිදු කරන බවටයි පොලිසිය සැකපල කරන්නේ. පොත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සාලියවැව ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් බාණ්ඩ ප්‍රවාහන ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනුරාධපුර පුත්තලම මාර්ගයේ සාලියවැව ප්‍රදේශයේදී අද අලුයම 4:45ට පමණ මෙම අනතුර සිදු වී තිබෙනවා. කටුනායක සිට මුලදිව ප්‍රදේශයට පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ බාණ්ඩ ප්‍රවාහන ලොරියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් 7 දෙනෙකු තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතර වෑන් රථයේ ගමන් කළ රියතුරු ඇතුළු පිරිමි සිව්දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු වනවා. මුලිතව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් විදෙස්ගත වන ඥාතියෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත ඇරලවා ආපසු මුලිතව දෙසට යමින් සිටියදී අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබුවන් අතර බරපතල තත්වයේ පසුබන දෙදෙනෙකු සිටින බව නොච්චියාගම රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලිසියෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර හෝමාගම බස් නැවතුම්පොළ භූමියේදී ඊයේ දහවල් සිදු වූ අනතුරකින් විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත් වුණා. හංවැල්ල හෝමාගම පෞද්ගලික බස් රථයකට යටවීමෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුවෙල කොතලාවැලපුර ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්. සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කිරිපන් අර සමගිපුර ප්‍රදේශයේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිය දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. අදාළ සායනික අපද්‍රව්‍ය අධිකරණ අවසර මත විධිමත් අයුරින් විනාශ කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. රෝහල් වලින් බැහැර කරන ලද සායනික අපද්‍රව්‍ය කිරිපන් අර සමගිපුර සහ සෙවනගල කුමාරපුර ප්‍රදේශයේ වලදබා ඇති බව අප අනාවරණය කළා. ඉන්පසුව කිරිබන්නාර ප්‍රදේශයේ වලදමා ඇති සායනික අපද්‍රව්‍ය වලදහරින්ගේ අනුමැතියකින් තොරව ඉන් ඉවත් කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරා තිබෙනවා. එහිදී ප්‍රදේශවාසීන් විරෝධතාවයකට නිරත වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ අපද්‍රව්‍ය රැගෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. එහිදී සායනික අපද්‍රව්‍ය යළි රැගෙන යාමට පැමිණි ලොරි රථ දෙක සහ එහි සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට රහිව නඩු පැවරීමට පියවරගෙන ඇති අතර ඊට අමතරව සායනික අපද්‍රව්‍ය රැගෙන ආ බව කියන විදුහල්පතිවරයෙකුට සහ තවත් අයෙකුට නඩු පවරා තිබෙනවා. එලෙස කිරිබන්නර වැව් විස්මත්තේ වලදබා ඇති සායනික අධිකරණ අවසර මත කඩිනමින් ඉවත් කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. මේ අතර හම්බන්තොට ගොන්නරුව ප්‍රදේශයේ වලදමා ඇති සායනික අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමට ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට ගියා. හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලකට ඇතුළු වූ දෙදෙනෙකු වෙළඳසැල් හිමිකරු සහ ඔහුගේ බිරිඳ බිය ගන්වා මුදල් සහ රන් බාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. මෙම කොල්ලකෑම ඊයේ පස්වරුවේ සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හංවෙල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල මෙලෙස කොල්ලකෑමට ලක්ව තිබෙනවා. ගිනි අවිය ඇතිව මුහුණු ආවරණය කරගත් හිස්සසුම් පෙළදි සැකකරුවන් දෙදෙනා ඊයේ පස්වරු 6:30ට පමණ වෙළඳසැල් ඇතුළු වී ඇති බවයි එහි හිමිකරු පැවසුවේ.
අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා වෙළඳසල් හිමිකරු සහ ඔහුගේ බිරිඳ දනගස්වා ඔවුන් පෙළඳ සිටි රන් බාණ්ඩ සහ මුදල් රැගෙන පලා ගොස් තිබෙනවා. කොල්ලකරු පලා යන අවස්ථාවේ වෙළඳසල් හිමිකරු කොල්ලකරුවන් පසුපස හඹා ගොස් මන්නා පිහියකින් පහර දී ඇති අතර එෙහිදී එක් කොල්ලකරුවෙකුගේ හිස් ආවරණය කෙළවී ගොස් තිබෙනවා. සිදුවීම සම්බන්ධ සැකකරුවන් අතරගොඩ ගැනීමට පරීක්ෂණ සිදුවන බව හංවැල්ල පොලිසිය සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊ රාත්‍රියේ සිදු වුණා. ඒ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවසේදී. එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉදිරි වැඩපිළිවෙළ ගැන පොඩ්ඩක් අපි කියමු. නේද අපි සාකච්ඡා කරා මොකක් හරි හොඳ දෙයක් කරන්න අද උපන්දින පාටිය ඉරාවෙන් සකල් වෙලෙ ඉන්න බෑ. නෑ මම සාමාන්‍ය දේවල් කතා කරේ. විශේෂ දේවල් නෑ. මේ 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 ක්‍රියාපිලිවෙත කිසිම හානියකුත් නෑ කිසිම ප්‍රශ්නයක්කුත් නෑ රටේ ප්‍රශ්නයක්කුත් නෑ පක්ෂේ ප්‍රශ්නයක්කුත් නෑ බවෙන්න එපා ඉදිරිය බොහොම හොඳයි. බලමුනේ කතා කරලා බලමු අපි කතා කරලා පස්සේ කියන්න. අපේ පක්ෂේ මහලේකම් තුමත් කිව්වා පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී සුරකමින් ඒ අවශ්‍ය තීන්දුව ගන්නවා කියලා. ඒ නිසා ඉදිරි සතිය තුල නියත වශයෙන්ම අපේ පක්ෂේ ජනාධිපති අපේක්ෂා පිළිබඳව රටේ ජනතාවට දැනගන්න පුළුවන් වේ. නියම වේලාවට අවශ්‍ය පුද්ගලයා අපි දානවා. ජනාධිපති වන්නේ දින නියමයක් තියෙනවනේ. වේලාවට අපි වැඩේ කරනවා. ගෝඨාභය රාජපක්ෂව මුලින් දාපු එකත් එයාට ලොකු ප්‍රශ්නයක්. කලින් දාන්න දාන්න වදින්න තියෙන ඉර වැඩි. ගෝඨාභය කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් එතුමාට ජනප්‍රසාදයක් තියෙනවා කියලානේ කියන්නේ. හරි බලමු. බලමු. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. පක්ෂයක් හැටියට අපි සියලු දෙනාගේම අනුමැතිය ඇතුව සාකච්ඡා කරලා අද හෙට තීන්දුවක් ගන්නවා. රජිත් ප්‍රේමදාස මහතාට තැනක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයට විසඳුමක්. මොකද අර්බුදේ? ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුව මහතා පවසනවා. ඒ මහතා පළකල අදහස් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ගැන දක්වන අදහස් කිහිපයක් දැන් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයේ හැදෙන නායකය කවුරුණත් මේ රට වෙනස් කරන්න පුළුවන්. දැන් අපේ නායකය පත් කළ ඉවරයි. දැන් ගාලු මෝදොර පිටියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයත් පත් කළා. දැන් අනික් පැත්තේ තව කෙනෙක් කියනවා කවුරු මොනවා කිව්වත් මම නියත වශයෙන්ම ඉල්ලනවා කියලා. ඒ පක්ෂයෙන් නම් කළා නෙමෙයි. දැන් අපි පේලියට තියලා බලනවා මේ නායකයෝ ටික. මගේ අම්මේ තාත්තේ මේ වෙලාවේ වරද්දගත්තුත් හරි නායකය හදන එක ජනවාරි 8 වෙනිදා වරද්දගත් අපිට තව පහක් බලන් ඉඳපන්කො නේ. අද විරුද්ධ පක්ෂ කණ්ඩායම් වලට අද අපේක්ෂකව හොයා ගන්න බැරිලා තියෙනවා. ගාලු මෝදුර පිටියේ ආණ්ඩු පක්ෂයෙන් නියෝජනය කරන තවත් කණ්ඩායමක ජනාධිපති අපේක්ෂකයෙක් තෝරලා පත් කරගත්තා. අපි බලාගෙන හිටියා කවුද මේ ජාතික බලවේගයේ අලුත් අපේක්ෂකයා වෙන්නේ කියලා. දැන් එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධ සංවිධානයේ ජනාධිපති අපේක්ෂක හැටියට අනුර කුමාර වික්‍රමසිංහ මහත්තයව නම් කළ තියෙන අපේක්ෂකයෙක්. ජනාධිපති රණත් පවත්වපු හතෙන් අඩුම 50.3 2004 දී වැඩිම 62 චන්ද්‍රිකා රැසක. අපි තාම වගකීමෙන් ගම්නාසලට කියනවා 8 ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලංකාවේ වැඩිම වැඩි ඡන්ද ප්‍රතිශතය ලබා ගන්නවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද දවස වෙනුවෙන් අංජන ඉන්ද්‍රජිත්ගේ ටෙලි කාටුනේ දකින වේලාවයි මේ.
श्री लंका युद्ध हमदावे विसितुन्वेनि युद्ध हमदापति वरयाले सपत्व लुतिनन जनरल शवेंद्र सिल्वा महता अद पेरवरुवे वेड बहार गनु लबुवा मेजर जनरल शवेंद्र सिल्वा महता लुतिनन जनरल दुरियट उसस करमिन पसुगिय 18 वेनिदा सिट बलपवत्वन परिधि श्रीलंका युद्ध हमदावे विसितुन्वेनि युद्ध हमदापति वरयाले जनाधिपति मैत्रीपाल सिरिसेन महता विसिन पत करनु लबुवा वसर 34කට අධික කාලයක් හමුදා සේවයේ කටයුතු කර ඇති මහතා ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ අවසන් සටනට එක්වන්නේ මන්නාරම සහල් නැලිය මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරමින් පියවරෙන් පියවර ත්‍රස්තවාදීන් පරාජය කරමින් ඉදිරියට ඇදුණු අවසන් සටනට ස්වර්ණ වාහිනිය අපි රණබිමින් අටපුවත් විශේෂාංගයේ ඔස්සේ යුද බිමේ තොරතුරු එසෙනින් වාර්තා කරමින් ගමන් ගත්තේ එවකට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා නායකත්වයේ දුන් 58 වන සේනාංකයේ සමගයි අපිට තව කෙටි දුරයි තියෙන්නේ මම හිතන්නේ අපිට මේ මොලංගාවේ ලුතුරේ ඉඳලා කිලෝමීටර් 18ක්වත් නැහැ පුනරින් දක්වා 1984 වර්ෂයේ කෙනෙට නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වූ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ වගකිව යුතු තනතුරු රැසක්ම හිඹ වූ කීර්තිමත් නිලධාරියෙක්. ශ්‍රී ලංකා යුද හමුදාව තුළ නිර්භීතකම සඳහා ප්‍රදානය කරන ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම සහ රණශූර පදක්කම් ප්‍රථම වතාවට හිමි වූ දෙවැනි ලුතිරනවරයා ලෙසද යුද හමුදා ඉතිහාසයට එක් වීමට ශවේන්ද්‍ර සිල්වා මහතාට හැකි වුණා. अमेरिकाव इस्रायले फ्रांसे नेदरलैंड ग्रीसिय इतालिय पाकिस्तान सह इंडिया आदि विदेश रटवलदी विविध ऊ शेस्त्र पुहुनु सदा सहभागी अति शवेंद्र सिल्वा महता अद्यकी बहुल हमुदा निलधारे अवसन सटन निमाकिरीमट पेरमुनगत हमुदा नायकिन अतर इदिरियन सिटी किहिप देना अतर एवकट ब्रिगेडियर तनतुर हेबवु शवेंद्र सिल्वा द सिटिया क्रियान्वित अवसान करबू मोहते लोके क्रूरतम त्रस्तादिया केला एल टी टी संविधाने हदुन्नपू मे पुद्गल्या प्रभाकरण जीताक्षेट पत्तिम संबंधे අවසන් සටන නිමා කිරීමෙන් අනතුරුව ශවේන්ද්‍ර සිල්වා මහතා 2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ස්ථිර නියෝජිත තනතුර සහ තානාපති තනතුරද හොබවනු ලැබුවා. එහිදීද මහතා වඩාත් කතාබහට ලක් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් અભිහිතව පෙනී සිටින නිසායි. යුද හමුදා දුරට පත්වීමට පෙර ඒ මහතා ගජබා රජමේන්තු අධිපති සහ කමාන්ඩු රජමේන්තු අධිපති වෙනම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසද කටයුතු කළා. රටේ බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කර සාමය උදා කරලීමට දැක් වූ දායකත්වයේ අගයමින් වීර වික්‍රම විභූෂණ පදක්කම හිමි වූ කිහිප දෙනා අතරටද ශවේන්ද්‍ර සිල්වා මහතා එක් වුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ වැඩ බාර ගත්තා. उपसभापतिन දැනට මාස කිහිපයක සිට ඇඹිලිපිටිය නගරසභාවේ සභකයෙන් අතර බෙදීමක් හටගෙන ඇති අතර එහෙත් වෙන්නේම නගරසභාවේ පරිපාලන කටයුතු ඇතුළු සමස්ත ක්‍රියාවලියම දැඩි අරමුදයකට ලක්ව තිබෙනවා බලපිටිය ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති මාසික රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණේ කොස්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බහුකාර්ය ගොඩනැගිල්ල මුල් කරගෙනමින් බොල්ගොඩ ගඟේ පාවිමෙන් තිබේදී 37 වැනි පුත්කලිකුගේ සිරුරක් හමු වී තිබෙනවා මෙම පුද්ගලයා බොල්ගොඩ ගඟට පැන සියදිවි හානි කරගෙන තිබවටයි පොලිසිය සැකපල කරන්නේ. මේ සුදානම කෙටි විරාමයක් ලබා ගන්න. ව්ලැවට් 12 අදට අවසන් මම මදුෂාන්ද සිල්වා.
යලි හමුවීම ලයිව් ඇට් 7 තුලින් මම ෆාතිමා නස්රින් සුබ දවසක්.